ඔබට ජයග්‍රහහි දිනයක් වාර්තනය කරමින් ඔන්න අද අපි යාල් ටීවී ඔස්සේ ඔබට අනාවරණය කරන්නට යන්නේ ද චේන්ජ් වැඩසටහන හරහා අපේ අටවෙනි දිගහැරුම. මොකක්ද මාතෘකාව? ඕනෑම දෙයක් ලබා ගන්න මෙන්න මේ පුහුණු කරන්න. ඇට්‍රැක්ෂන් ලෝ, ආකර්ෂණීය නීතිය, අටවෙනි දිගහැරුම. ඉතින් වැඩසටහන් හතක් නරඹලා ඉන්න ඔබට තවත් නැවුම් අත්දැකීමක් අපි ලබා දෙන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔබගේ ප්‍රතිචාරයන් එක්ක, ඔබගේ ගැටලු එක්ක, අපිට යොමු කරපු ගැටලුත් එක්ක ඔන්න කවලම් කරලා තවත් අපූර්වත වැඩසටහනක් තමයි අද දිනේදී ඉදිරිපත් කරන්නේ. ඔබගේ ජීවිතයේ තියෙන විවිධ අවශ්‍යතාවය ඔබට ළඟා කරගන්නට විවිධ අරමුණු තියෙනවා. ඉතින් මේ අරමුණු අපේක්ෂා ඔස්සේ දුවන ගමනේදී ඔබට ඒවා ළඟා කරගන්නට ක්‍රමවේදයක් තියෙනවා. ඔන්න ඒක තමයි යටිසිතට මේ අරමුණ පණිවිඩය යවලා ඒ තුළින් ඔබ ඒක ඇචීව් කරනවා. ඒක ඇචීව්මෙන්ට් එකක් ලබා ගන්නවා. ඒකට පාවිච්චි කරනවා යම්කිසි නීතියක්. ඒ නීතිය තමයි ඇට්‍රැක්ෂන් ලෝ, ආකර්ෂණීය නීතිය. ඉතින් ආකර්ෂණීය නීතිය පාවිච්චි කළා තමයි ඔබ මෙන්න මේ කටයුත්ත කරන්නේ. එහෙනම් අපි බලමු දැන් ඊළඟට අද වැඩසටහන තුළින් මේ කටයුතු කරන ඔබට තියෙන තවත් ගැටලුවක් ගැන. ඔබ රැකියාව ගැන කල්පනා කරොත් රැකියාවට යන්න කැමති නැහැ කියලා තමයි ඔන්න අපිට කියන්නේ. රැකියාවට යන්න මට හිතෙන්නේ නැහැ. රැකියාවට ගිහිල්ලා වැඩක් නැහැ. රැකියාවේ හම්බෙන පඩිය ඉතිරියකුත් නැහැ. ඕක ගියා කියලා වැඩකුත් නැහැ. වෙලාවට යන්නත් ඕනි, එතන ඉන්නත් ඕනි. විවිධ මැසිවිලි ඔබ නගමින් තමයි රැකියාවට ගමන් කරන්නේ. ඉතින් ඒ විදිහ ගමන් කරන පිරිසක ඉන්නවනේ. ඉතින් එතකොට ඒ ඉන්න පිරිසෙන් තමයි මේ ගැටලුව පැනනගන්නේ. ඉතින් ඒ විදිහට නගපු චෝදනාවන්, නගපු මැසිවිලි ඔස්සේ තමයි ඔබ මේ රැකියාව කියන දේ නිරත වෙන්නේ. ඉතින් ඒ විදිහට රැකියාවට යන ඔබ මොකද කරන්නේ? විවිධාකාර ශාපයක්. ඒ කියන්නේ ශාපයක් කියලා ගන්න පුළුවන්. දැන් රැකියාවට යනකොට රැකියාව ගැන මැසිවිලි නගනවා නේද? රැකියාව ගැන විවිධ දේවල් කියනවා, යන ආයතනය ගැන විවේචනය කරනවා, පුද්ගලයන් ගැන විවේචනය කරනවා. ඉතින් ඇත්තට මේක ශාපයක් නේ කවත්තකින්. ඉතින් එතකොට මේ විදිහ ශාප කරමින් තමයි රස්සාව කරන්නේ. ඉතින් මෙහෙම ශාප කරමින් රස්සාව කිරීම කියන කාරණේදී ඔබගේ තියෙන ශක්ති පද්ධතිය යම් යම් දුර්වලතාවයන් ඇති වෙන්නට ඒක හේතුවක් බවට පත් වෙනවා. ඉතින් ඒක කොහොමද අන්තිමට බලපාන්නේ? ඔබ යම් කිසි විදියකින් ළඟා කරගන්නට තිබ්බ අරමුණක් තියෙනවනේ. එහෙම නැත්නම් ඔබ දැන් මේ අවස්ථාවේදී ගොඩනගාගෙන තියෙන අරමුණක් තියෙනවනේ. අන්නේ අරමුණට බාධාවක් වෙන විදිහ තමයි මේ ශාපය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ තුලින් මොකද්ද වෙන්නේ? ඔබට ලැබෙන්න තියෙන දේ පහු කරනවා. එහෙම නැත්නම් ඔබට ලැබෙන්න තියෙන දේ තව දුරටත් කල් යනවා. එහෙම නැත්නම් ඒක අහිමි වෙලාම යනවා. ඉතින් ඒ නිසා ඒ ශාපය ඔස්සේ සිදුවෙන්නේ අන්න ඒ වගේ අවඩක්. ඉතින් ඒ නිසා ඔබ විශේෂ කල්පනාවකින් යුතුව මේව පරිහරණය කරන්නට ඕනි. දැන් අපි බැලුවත් එහෙම ඔබගේ නිවාසයේ තියෙනවා, නිවාසයේ විදුලිය අරගෙන තියෙනවා. එතකොට එහෙනම් විදුලිය ගත්තට පස්සේ විදුලි මීටරයක් හයි කරනවා නේ. එතකොට විදුලි මීටරය හයි කරලා පස්සේ විදුලි මීටරේට බිලක් එනවා. ඔන්න බිල ගෙවනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔබගේ දුරකථන පාවිච්චි කරනවා. දුරකථනයේ සමහර පෙරගෙවුම් කාඩ් වෙන්න පුළුවන්, පසුගෙවුම් දුරකථනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වෙනත් ආකාරයේ දුරකථන වෙන මොනා හරි එකට මාස්පතා ගෙවන්න එපේ. කීයක් හරි අපෙන් අපේ තියෙන මුදලින් යන්නේ. එතකොට ඔන්න ඒකට අදාළ බිල් එනවා. එහෙම නැත්නම් අපිට පෙරගෙවුම් කාඩ් පත්තද. ඔන්න ඒක එක්තරා කරදරයක්. අපිට ලයිට් බිල ගෙවන එක එක කරදරයක්. ඒ විදිහට දුරකථන බිල් ගෙවන එක තව කරදරයක්. ඊට පස්සේ ගෙදරට වතුර ඕන්නේ. වතුර ඉතින් වතුර කොහොම හරි ගන්නවා. ගත්තට පස්සේ එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකින් වතුර ගන්නවා. ඉතින් ඒවට යම්කිසි ගෙවීමක් කරනවා, බිලක් ගෙවන්න ඕනේ. ඉතින් ඔන්න ඕව මොනවාද වෙන්නේ? මේවා මහා කරදර. බිල් කියනවා මහා ශාප විදිහට තමයි දකින්නේ. එතකොට අන්න ඒ විදිහට දැකීම තුළ අපි තවදුරටත් ඍණාත්මක ආකල්පයන් සහිත පුද්ගලයන් බවට පත් වෙනවා. ඊට පස්සේ ණය. ඉතින් ඔබ ඔන්න ණයකවට පස්සේ යම් ගැස්මකුත් ඇති වෙන්නේ නැති කොහොමද ණය වෙලා ඉන්න පිරිසක් විදිහට ඉන්න රටක් විදිහට අපි ඉදිරියෙන් ඉන්නේ. ඉතින් ඒ වගේ ඉදිරියෙන් ඉන්න තැනකදී දැන් ණය ගැන කල්පනා කරලා බලද්දී අපි ණය වෙලා තියෙනවා. ඉතින් ඒක ණය වෙලා තියෙනකොට ණය ගෙවන්න ඕනි. ණය ගෙවනවා කියන්නේ කොච්චර අමාරු වැඩක්ද? මාස්පතා මෙච්චර ගාණක් ගිනුමෙන් කැපිලා මේකට වැටෙනවා කියලා අපි යම්කිසි ස්ථාවර විදිහට ඒකටත් එක්ක එකඟතාවයකට පැමිණලා තමයි ණයක් ගන්න. ඉතින් ඒ විදිහට ඔන්න එකඟ වෙලා කරනකොට ඒකත් බොහොම ශාපයක් විදිහනේ අපිට හිතෙන්නේ. බිල් ගෙවන එක ශාපයක්, ණය ගෙවන එක ශාපයක් විදිහනේ අපි හිතන්නේ. ඉතින් ඔබ හිතන්න දැන් ඔබ ගත්ත ණය නැත්තම් ඔබ ලැබපු පහසුව ගැන හිතන්න.
ඔබ යම් කිසි විදියකින් දුරකථනයට බිල් ගෙවන එක ගැන ඔබ ශාප කරමින් හිතන විදිහම ඔබ හිතන්න මේ දුරකථනය නිසා ඔබ ඔබට කොතරම් පහසුවක් ඇති වුණාද ඒ ඔබ දුරකථන ඇමතුම් ලබා දීලා ඔබ යනේන ගමන් අඩු කරගෙන ඔබගේ තියෙන අරමුණ ටික ඉෂ්ට කරගන්නට එහෙම නැත්නම් ඔබට යම් කිසි ආදායම් මාර්ග විවර වෙන්නට මේ දුරකථනය කොතරම් දුරට ඔබට උපකාරයක් වුණාද ඔබට ස්තුතිවන්ත වෙන්නට හේතුව මිස ඒ ශාප කරන්නට හේතුවක්ද විදුලිය විදුලි බිල ගෙවන එක ශාපයක් වෙලා තියෙනවානේ ඉතින් ඒ විදුලිය අපිට ඒ විදිහට ආලෝකය දුන්නේ නැත්නම් රාත්‍රී කාලේ එක දවසක විදුලිය ගියාට පස්සේ අපිට දැනෙන හැඟීම කොයි වගේද ඒ හැඟීම අපිට දැනෙන්නේ නැති වෙන්න මේ විදුලිය ලබා දීලා අපිට ආලෝකය ලබා දීලා අපිට ඒ අවශ්‍ය තාප උපකරණ ආදී ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය දේවල් ටික ලබා දීලා එහෙම නැත්නම් විදුලි පංකා ආදී වෙනස් සීතල වෙන දේවල් ක්‍රියා කරන්න අවශ්‍ය විදුලිය එහෙම නැත්නම් අපේ තියෙන ඇඳුම් ටික මැද ගන්න අවශ්‍ය විදුලිය ඉතින් ඒ සියලුම දේ විදුලිය විසින් ක්‍රියාත්මක වෙන ඉතින් එතකොට ඒ විදිහට ලබා දීලා ඉතින් ඒක ශාප කරන්නට දෙයක්ද අපිට ඒ ස්තුතිවන්ත වෙන්නට අවශ්‍ය දෙයක් නේද අපිට අවශ්‍ය වතුර ටික අපිට බොන්නට අවශ්‍ය වතුර ටික අපේ තියෙන ගෙදර තියෙන සේදුම් කරන කටයුතු වලට අවශ්‍ය වතුර ටික අපිට ලබා දීලා ඉතින් එහෙම ලබා දීලා අපිට ඒ මණ්ඩලය එහෙම නැත්නම් වෙනත් ව්‍යාපාර තියෙනවා කුඩා ව්‍යාපාර වතුර සම්බන්ධ ඉතින් ඒ කට්ටිය කරන මෙහෙවර අපි ශාප කරන්නට අවශ්‍ය දෙයක්ද බිලක් ආව කියලා ඊට ස්තුතිවන්ත වෙන්නට අවශ්‍ය දෙයක් නේද ඉතින් එහෙම හිතන්න ඒත් සමග ඔබ හිතන්න ඔබ ගත්ත ණය ඔබ යම්කිසි ටාකට් එකක් අරගෙන මේ ණය ගන්න යම්කිසි අරමුණක් අරගෙන ඒ අවස්ථාවේ ඔබට මේ බැංකුව විසින් ඒ ණය දෙන්න බැහැ කිව්වනම් ඒ ණය ඔබට දුන්නේ නැත්තම් ඔබ පත් වෙන අසරණ තත්ත්වයේ කොයිතරම්ද ඒ මුදල අරගෙන ඔබ කරපු දේ ඔබට සතුටුදායක දෙයක් නේද ඔබ කරේ ඒ මුදල අරගෙන ඔබ යෙදෙව්වේ ඔබ සතුටු වෙන දෙයකට නේද ඉතින් ඒ ගැන හිතලා ඔබට සතුටු වෙන්න පුළුවන් ඒ අවස්ථාවේ බැංකුව ඔබට කරපු උපකාරයට ඔබට ස්තුතිවන්ත වෙන්නට පුළුවන් නැතුව ඒ ණය ශාප කරමින් ගෙවන්නට නෙමෙයි කටයුතු කළ යුත්තේ ඉතින් බලන්න ඒ අවස්ථාවේ ඔබට බැංකුව ණය දීම ප්‍රතික්ෂේප කරලා ඔබගේ ණය ආයුධ පත ඉවත් කරලා දැම්මම ඔබට අද ඒ ණය නැහැ නමුත් ඔබ ඒ අවස්ථාවේදී ළඟා කරගන්න ගිය දේ එහෙම නැත්නම් ළඟා කරගත්ත දේ එහෙම නැත්නම් ඔබ මිලදී ගත්ත දේ අද නැහැ නේද එහෙනම් ඔබ හදන්නට ගිය දේ ඔබ නිර්මාණය කරන්න ගිය දේ අද නැහැ නේද ඒ ණය නොදුන්නා නම් ඉතින් ඒකට බැංකුවට ශාප කිරීමද කළ යුත්තේ බැංකුවට ස්තුතිවන්ත වීමද කළ යුත්තේ කියලා ඔබ හිතන්න ඕනේ ඉතින් ඒ ආකාරයට ඔබ මේ ඇට්‍රැක්ෂන් ලෝ යටතේදී ඔබගේ තියෙන සිතුවිලි එහෙම නැත්නම් මේ ආකල්පයන් සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට කියනවා කියලා හිතෙනවා ඇති ඉතින් එය ඇත්ත අපි තේරුම් ගන්නට ඕනේ අපි ළඟා කරගත්ත දේ මොකද්ද ඒ තුලින් අපි ලබා ගත්ත දේ මොකද්ද ඊට තමයි ස්තුතිවන්ත වෙන්නට ඕනි. ඊට තමයි අපි ස්තුතිවන්ත වෙන තරමට ඊළඟ අරමුණ අපිට ඇචීව් කරලා දෙන්නේ. ඊළඟ අරමුණ අපිට ළඟා කරලා දෙන්න තියෙන නිසා ඔන්න ඔබට හිතන්නට අද දිනේදී වැඩසටහන නම් ටිකක් සැර වැඩිත් ඇති. ඉතින් සැර වැඩි වුණාට ඔබ යථාර්ථයේ තේරුම් අරගෙන තමයි මේ කටයුත්ත කරන්නට වෙන්නේ. සහ ඒ ඔබගේ ඇතුළාන්තය තියෙන දේ ඔබ වටහා ගැනීම නිවැරදිව කරන්නට එය උපකාරයක් කරගන්න. ඉතින් මේ කටයුත්ත කරන්නට ඔබට හැකියාව තියෙනවා. ඉතින් ඒ විදිහට ඔබට අර කෘතවේදී භාවය පාවිච්චි කිරීම තුළ ඔබ ස්තුතිවන්ත වීම පාවිච්චි කිරීම තුළ ඔබට පුළුවන් තවදුරටත් මේ විශ්වයේ දින ආශිර්වාදයන් පවා ලබා ගන්නට. ඒත් සමගම ඔබට මේ ඇට්‍රැක්ෂන් ලෝ යටතේදී ඊළඟ පියවර ළඟා කරගන්නට ඊළඟ පියවර ලබා දෙන්නට පෙළ ගැහෙන්නේ සහ කරුණු ගොනු වෙන්නේ ඒ විදිහට ඔබ ස්තුතිවන්ත වුණොත් විතරයි. ඉතින් ඒක හන්දා ඔබට තියෙන දේ කොහොමද කරකවගන්නේ ඔබ ස්තුතිවන්ත වෙන දෙයක් බවට. ඉතින් ඒ කාරණේ තමයි අද දිනේදී අපි ඔබට මේ එපිසෝඩ් 8 යටතේදී විස්තර කරේ. ඉතින් ඒ කාරණේදී ඔබට ඉතාමත්ම වැදගත් ඔබේ ජීවිතයත් එක්ක මේ ඇට්‍රැක්ෂන් ලෝ පාවිච්චි කරද්දී මේ ඔබ හිතන දේ ඔබ ශාප කරන දේ රැකියාව වෙන්න පුළුවන් බලන්න රැකියාව ඔබ නිරත නොවුණා නම් කොහොමද ඔබ තුන් වේලට අදාළ ආහාර ටික හොයාගන්නේ තුන් වේල කාලා ඇඳලා ඉන්නට එහෙම නැත්නම් කාලා ඉන්නට කෑම ටික අපේ තියෙන ආහාර ජීර්ණ පද්ධතිය යොමු කරගන්නට ඔබට හැකියාව ලැබෙන්නේ හැකියාව ලැබුණේ මෙච්චර කාලයක් මේ රැකියාව කරපු නිසා නේද එහෙම නැත්නම් ඔබ රැකියාව
දැන් ශාප කරමින් කරනවා වෙනුවට ඔබ ඒහි ලැබපු දේ ලැබිච්ච දේ ගැන හිතුවා නම් ඔබට ඒ ආහාර ටික කරන්න එහෙම නැත්නම් ආහාර ටික ලබාගෙන පෝෂණය මේ නිරෝගී සිරුර පවත්වාගෙන කොතරම් උපකාරයක් ලැබුණාද ඔබ මේ දහසක් ලෙඩුන් අතර ඔබට නිරෝගී වෙන්නට ඔබ කරන රැකියාව කොතරම් උපකාරයක් වෙලා ඔබගේ පෝෂණය ගැන සැලකිලිමත් වුණාද ඔබගේ අධ්‍යාපන මට්ටම් නිර්මාණය කරන්නට ඔබගේ අධ්‍යාපන මට්ටම් වැඩි කරගන්නට ඔබ කරපු රැකියාව නිසා උපයපු මුදලින් කොතරම් මුදල දායක වුණාද ඒ සියල්ල ලැබුණේ රැකියාවට ස්තුතිවන්ත වීමෙන් නිසා ඊට ශාප කරමින් අපි කටයුතු කරපු නිසා නොවේ ඒ නිසා ඔබ ඊට ශාප කරන්න මත්තෙන් හිතන්න ඕනි ඔබට ඇචීව් කරගන්නට හැකි උදේ රැකියාව තුළින් ඔබ ලබාගත් දේ ඔබ නිරන්තරයෙන් කල්පනා කරන්නට ඕනි බිල් ගෙවන හැම අවස්ථාවකදීම අපි හිතන්නට ඕනි මේවා ශාප බිල් නෙමෙයි මේවා අපි යම්කිසි විදිහකින් සතුටක් සැපතක් භුක්ති විඳින්නට අපි ගත්ත උත්සාහය සහ ඒ පහසුව විඳීම නිසා අපි ගෙවන දෙයක්. ඉතින් ඒ ණය කියන්නේත් ඒ වගේ අපි ඒ පහසුව ඒ අවස්ථාවේ ලැබපු නිසා ගෙවන දෙයක්. ඉතින් ඒ නිසා එසේ නිවැරදිව අපි මූලිකව හඳුනාගෙන ඒ කටයුතු කරන්නට අවශ්‍යයි. ඉතින් එහෙම කරොත් තමයි අපිට ඊළඟ පියවරට අපිට ඊළඟට ලබන්නට අවශ්‍ය දෙයට යන්නට පහසු ඇති වෙන්නේ. ඒ තුළ තමයි අපි ලැබපු දෙයට විඳපු දෙයට අපි ස්තුතිවන්ත වෙන්නට හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඔබට අද දිනේදී අපි ඉදිරිපත් කරපු කාරණේ බොහොම වැදගත් වෙන්නට ඇති. ඔබගේ ජීවිතයත් එක්ක සමීප දෙයක් වෙන්නට ඇති. මොකද ණය බිල් කියන ඒවා බොහොම සාමාන්‍ය දේවල් දැන් සමාජය තුළ. ඉතින් ඒ නිසා එවැනි තත්ත්වයකදී ඔබ කටයුතු කරන්නට අවශ්‍ය ආකාරය ඔබ හිතන්නට අවශ්‍ය ආකාරය තමයි අද දිනේදී අපි මේ ඇට්‍රැක්ෂන් ලෝ වැඩසටහන් මාලාවේදී ඉදිරිපත් කරේ. එහෙනම් ඔබගේ ප්‍රතිචාරය හොඳ වුණොත් අපි ඔන්න ඔබට තිලින කරනවා එපිසෝඩ් 9 ඕනෑම දෙයක් ලබා ගන්න මෙන්න මේක පුරුදු කරන්න ඇට්‍රැක්ෂන් ලෝ ආකාශ නීති යටතේ එපිසෝඩ් 9 ඔබට තිලින කරනවා ඔබගේ ආකල්පය හොඳ වුණොත් මේ ගැන ඔබ හිතන ආකාරය හොඳ වුණොත් ඉතින් ඒ නිසා ඔබගේ අදහස අපිට කියන්න ලියන්න කමෙන්ට් කරන්න ඔන්න අවකාශය තියෙනවා ඔබට ජයග්‍රහ ඉදිරියක් ආයුබෝවන්.